Namaskarameva Budurvanath Samada Budohimi Saranayami Namaskarameva Damruvanath Samada Sadham Saranayami Namaskarameva Sangaruvanath Samada Mahasangha Saranayami Namaskarameva Tunuruvanath Samadati Sarana Saranayami Sadhu, Sadhu, Sadhu. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ ගලෙන් බිඳුනු වැව කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණේ සිද්ධ කරන්නට යෙදෙන ඒ උතුම් ධර්මදේශනාව ශ්‍රමණය කරන්නටයි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේලා දෙවි මිනිස් ප්‍රජාව කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදෙන ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අහන්ඩ එවගේම ඒ දහම පුරුදු කරන්ඩ වාසනාව ලැබෙන්නේ අතිශයින්ම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ කල්ප ගානකට පස්සේ. කලාතුරකින් තමයි පහළ වෙන්නේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙනකොට බලනවා මේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා. කාලය බලනවා. ඒ කියන්නේ සුදුසු කාලයක්ද මේ කාලේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කළ හැකිද? මේ කාලේ මිනිස්සු හොඳද? පින්වන්තද කියලා බලනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු ලක්ෂයට වඩා ආයුෂ තියෙන කාලේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ නැහැ කියනවා. හේතුව මේ අනිත්‍යයි කිව්වට පිළිගන්නේ නැහැ කියනවා. අවුරුදු ලක්ෂයක් ආයුෂ තියෙනවා. ඒතරේ මේ මිනිස්සු අවුරුදු ලක්ෂයක් ජීවත් වෙනවා. ඒ කාලේ බුදවරු ඊට වඩා වැඩි කාලවල මේ ලෝකෙ බිහි වෙන්නේ නැහැ කියනවා. හේතුව මේ අනිත්‍යයි දුකයි මම මගේ ආත්මය කියලා පවත්වන්න බෑ කියලා කිව්වට පිළිගන්නේ කියන මිනිස්සු. ඒ වගේම අවුරුදු 10ට අඩු කාලේ මිනිස්සුන්ගේ ආවස අවුරුදු ගොඩාක් අඩු කාලේ බිහි වෙන්නෙත් නෑ කියනවා බුදුරජාණන් වහන්සේලා.
ඒකට හේතුව තමයි ඒ අවුරුදු 100ට විතර අඩු වුණාම ඒ මිනිස්සුන්ගේ ආවුස අඩු නිසා ධර්ම අවබෝධය කරන්න පෙළඹෙන්නේ නැහැ කියනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේලා බලනවා කොයි කාලෙද සුදුසු කියලා. එකයි කාලය බැලුවා කියන්නේ. ඒ වගේම බලනවා මේ කාලේ ඉන්න මිනිස්සු පින්වන්තද, දෙවිවරු පින්වන්තද, බුදු කෙනෙක් පහළ වෙලා යමක් කරන්න තියනවාද මේ ලෝකේ. එහෙම වෙලා තමයි බුදුවරු පහළ වෙන්නේ. විවරණ ලැබෙනකොටත් බුදුවරු විවරණ දෙන්නේ ඒ පහළ වෙන යුග බලලා. මෙන්න මේ කාලේ, මේ කල්පේ, මේ අහවල් දවසේ බුදු වෙනවා කියලා ඒ විවරණ ලැබෙන්නේ. එකම වතාවේ එකම ලෝකේ, මේ මනුස්ස ලෝකේ එකම කාලේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ එකම ලෝක ධාතුවක. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක නමයි පහළ වෙන්නේ එක ලෝක ධාතුවක. උන්වහන්සේ පිරිනිවන් පාලා ආයේ කාලෙකින් තමයි දෙවෙනි බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේලා 500 ගණන් දහස් ගණන් එක තැන පහළ වෙනවා. හැබැයි උන්වහන්සේලා කිසි කෙනෙකුට ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේලා මොකද කරන්නේ? ඒ නිසා උන්වහන්සේලා ධර්මයේ දේශනා නොකරන නිසා කිසි කෙනෙක් ධර්ම අවබෝධයක ලබන්නේ නැහැ. ඒ නිසා ඒ කාලේ බුද්ධ රත්නයේ හිටියට ධර්ම රත්නයේ, සංඝ රත්නයේ නැහැ, තිසරණේ නැහැ. ඒ නිසා පින්වත්නි ඔබ හිතලා බලන්න, ඔබ මේ උපන්න කාලේ ගැන, ඔබ උපන්නේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙච්ච යුගයක. ඒ බුදුරජාණන් වහන්සේලාගේ දහම කතාවෙන, අහන, ඇහෙන කාලෙක. ඒ විතරක් නෙවෙයි, ඔබ දුර්ලභ මනුස්ස ලාභය ලබනකොට ඇමේසන් වනාන්තරයේ මිනිමස් කන ගෝත්‍රිකයෝ වෙලා ඉපදුන්නේ. ඔබ හීතල හිම ගොඩක, ඒ වගේ හිම ගොඩේ ජීවත් වෙන පිරිසක් විදියට ඉපදුනේත් නැහැ. ඉතියෝපියාවේ, සෝමාලියාව වගේ පැත්තක ඉපදුනේත් නැහැ. ඔබ ඉපදුනේ දහම රැකෙන රටේ. ඔබ ඉපදුනේ බුදු කෙනෙක් විශ්වාසයේ තිබ්බ රටේ. ලෝක රටවල් ඕන තරම් තියෙනවා, ඒත් බුදු කෙනෙක්ගේ විශ්වාස ඒවට නැහැ. ලෝකෙ ඕන තරම් ජාතීන් ඉන්නවා, ඒත් බුදු කෙනෙක් ඒ අය ගැන විශ්වාසය තිබ්බේ නැහැ. දැන් කාලේ මිනිස්සු කියනවා ජපන්නු හපන්නු කියලා, ඒත් බුදු කෙනෙක් ඒ අය ගැන විශ්වාසෙ තිබ්බේ නැහැ. මතු දවසක බුද්ධ ශාසනේ ආරක්ෂා කරනවා නම්, බුද්ධ ශාසනේ බොහෝ කලක් පවත්වනවා නම් පවත්වන්නේ සීහල දීපේ සිංහල කියන ජාතිය කියන එක බුදු කෙනෙක්ගේ මුවින් පිටවෙච්ච එකක්. සීහල දීපේ ජීවත් වෙන අය තමයි මතු බුද්ධ ශාසනේ රකින්නේ. එතකොට බුදු කෙනෙක් විශ්වාසයේ තිබ්බා ඔබ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ නමක් විශ්වාස කරපු ලෝකෙක, රටක, ජාතියක ඔබ උපන්නා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සුන්දර බවට පත්වෙච්ච, පාරිසුද්ධත්වයට පත් කළ ඒ උත්තරීතර භූමියක් ආසන්නේ ඔබ උපන්නා. පින්වත්නි මේ වගේ අවස්ථා ආයෙත් ඔබට ලැබේවි කියලා නම් හිතන්නවත් බෑ. මේවන් අවස්ථා ඔබට නැවත නැවත ලැබෙයි, ආයෙ ආයෙ ලැබෙයි කියලා කවදාවත් හිතන්න බෑ. කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. කලාතුරකින් ඔබට මේක ලැබුණේ.
ඔබේ පින විසින් මේක සකස් කරලා දුන්නේ. පින කියන්නේ විපාක දීලා අවසන් වෙන දෙයක්, අනිත්‍ය වෙලා යන දෙයක්. ඒ පින වෙනස් වුණාම, ඒ පින අනිත්‍ය වුණාම ආයේ මේ අවස්ථාව නැහැ. ආයේ මේ අවස්ථාව නැහැ. මිනිස්සෙක් මැරුණාම උපදිනවා ඒ කාන්තෙන් කොහේ හරි තැනක. හැබැයි ඔබට මේ අවස්ථාවේ බුද්ධ ශාසනය අහිමි වුණොත් මේ අවස්ථාව ආයේ ලැබෙයින් කියන්න බෑ අනිවාර්යයෙන්ම. ඔබට අද ඉර බැහැලා ගියාට හෙට අනිවාර්යෙන් ඒ ඉර පායනවා. ඒක වෙන දෙයක්. ඒ හෙට ඔබට මේ බුද්ධ ශාසනය අහිමි වුණොත් ආයෙත් ලැබෙයි කියලා කියන්න බෑ. මේ බුද්ධ ශාසනේ තියා වෙන එකක්වත්. ඒ නිසා පින්වත්නි, අපිට තියෙනවා සුන්දර අවස්ථාවක්, සුන්දර ලාභයක්, සුන්දර ෂණ සම්පත්තිය. ආන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නට මොහොතකටවත් කල් දාන්න එපා. මොහොතකටවත් කල් දාන්න එපා. බිහිසුණු නපුරු දරුණු ලෝකෙක අපි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යුගයක් එනවා. ඒ යුගයේ අම්මා තාත්තා වඳුරන්නේ, අම්මා තාත්තව අඳුරන්නේ, බල්ලු බලල්ලු වගේ මරලා දානවා. මිනිස්සුන්ව බල්ලු බලල්ලු වගේ මරනවා. අතට ආයුධ පහළ වෙනවා හිතපු සැනින්. අම්මයි පුතයි දීඝකන යුගයක් එනවා. තාත්තයි දුවයි දීඝකන යුගයක් එනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බල්ලු බලල්ලු වගේ මිනිස්සුන්ව මරණ යුගයක් එනවා කියලා තියෙනවා. මං හිතන්නේ මට වඩා හොඳට රූප පෙට්ටිය බලන ඔයාලට ඒ තොරතුරු හම්බෙනවා ඇති. අපිට වඩා හොඳට පත්තරේ බලනවා, රූප පෙට්ටි බලනවා, ඒවල තියෙනවා තොරතුරු. බුදු කෙනෙක් මීට වසර 2500 ගණනකට පෙර බුදු ඇසින් දැකලා දේශනා කරන්නට යෙදිත්, ඒ දේශනා කරන්නට යෙදිච්ච පරම සුන්දර සත්‍ය මතු අනාගතයේ ගැන. පින්වත් දරුවනේ, පින්වත්නි, අපිට මේ බිහිසුණු අනාගතේ ළඟ ළඟම එනවා. අපිට නැතත් වෙන රටවල්වල නම් ඒ බිහිසුණු අනාගතේ දැනටමත් තියෙනවා. බෙල්ල කපනවා කිසි ගාණක් නැතුව. මිනිස්සුන්ගේ බෙල්ල කපලා දානවා කිසිම ගාණක් නැතුව. හිතාගන්නවත් බෑ මේ මිනිස්සෙක්ගේ අතකින් එහෙම කරන්න පුළුවන්ද කියලා. තමන් වගේම මිනිස්සෙක්. කිසිම හේතුවක් නැහැ. මරලා දානෝ. අන්න පින්වත්නි, බුදු කෙනෙක් වසර 2000 ගානකට ඉස්සෙල්ලා සම්බුදු ඇසින් දැක්කේ කිසිම උපකරණයක් නැහැ. කිසිම තාක්ෂණික මෙවලමක් නැහැ. බුදු ඇසින් දැකලා දේශනා කළේ. අවුරුදු 10ට අඩු වෙනවා කිව්වා මිනිස්සුන්ගේ ආයුෂ. දැන් අඩු වේගන යනවනේ. බුද්ධ කාලේ 120යි. දැන් 60යි 40යි අතර. දැන් 40න් 50න් මැරෙනවා. සෝමාලියාවේ, ඉතියෝපියාවේ අවුරුදු 10න් 15න් මැරෙනවා. සමාජ රෝග හැදිලා. සමහර විට දරුවා කුසෙන් එළියට එන්නේ මරණ වරෙන්තුවත් අරගෙන. සමාජ රෝග කුසේ ඉන්න දරුවටත්, අම්මාගේ ලෙඩේ දරුවටත් ඇවිත්. ඒ දරුවන්ට ප්‍රතිශක්තිකරණේ නැහැ. ඒ දරුවෝ සෙනින් මැරෙනවා සාමාන්‍ය ලෙඩකින්. අවුරුදු 10 දී 5 දී මැරෙනවා.
බුදු කෙනෙක් මේවා දේශනා කළා පින්වත්නි. මේවා නැහැයි කියන්න කාටවත් බෑ. එනිසා ඔබ හිත හිතා සතුටු වෙන්න මේ ලැබිච්ච ලාභය අහිමි වෙන්න කලින් අපි පුළුවන් තරම් ඉක්මනට මේ දහම පුරුදු කරන්න ඕනේ. මේ දහම පුරුදු කරන්න ඕනේ කියලා හිතට ගන්න. මේ අවස්ථාව අවසාන අවස්ථාව. ආයෙත් මේ වගේ අවස්ථා ඔබේ පින විසින් සකස් කරලා දෙන්නෙම නෑ. ආයෙත් මේ වගේ අවස්ථාවක් ඔබේ පින විසින් ඔබට සකස් කරලා දෙන්නේ නෑ. ඒක සක්සුදක්සේම පැහැදිලි. සමහර විට ගිය මාසේ මේ පිටණිය බණ අහපු අය අද මේ ලෝකෙත් නෑ. එයාලා යන්ට ගිහින් රැකවරණේ හදාගෙන ගියා නම් ඒ කාන්තෙන් ඒක සැපයක්. රැකවරණේ හදාගෙන නැත්නම් ආයෙත් දුකටම. හෙට උදේට කී දෙනෙක් මැරිලා ඉඳීද දන්නේ නැහැ. හෙට උදේට කී දෙනෙක් මැරිලා ඉඳීද දන්නේ නැහැ. හිතාගන්නවත් බෑ. ඒ නිසා මේ පින්වත් පිරිස හොඳට තේරුම් ගන්න මේ තියෙන වටිනා අවස්ථාවේ ඒ දුර්ලභ වටිනාකම ගැන හොඳට තේරුම් ගන්න. ආයිනේ මේ වගේ අවස්ථාව අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී වෙලා උපං කුසලයක් තියෙනවා නම් ඒක වැඩි දියුණු කරගන්න. උපන්නේ නැති කුසලයක් තියෙනවා නම් ඒක ඉක්මනට උපදවා ගන්න. උපන්න යම් අකුසලයක් තියෙනවද ඒ අකුසලය ඉක්මනට ප්‍රහාණය කරන්න මේ දැන් අතාරෙන්න. උපන්න නැති අකුසලයක් තියෙනවා නම් කිසි දවසක ඒක උපදින්නේ නැති වෙන්න කටයුතු කරන්න. ඔබ අතින් අම්මා මැරිලා නැහැ, ඒක උපන්නේ නැති අකුසලයක්. ඔබ අතින් තාත්තා මැරිලා නැහැ, ඒක උපන්නේ නැති අකුසලයක්. ඔබ අතින් සංඝ බේද වෙලා නැහැ, ඒක උපන්නේ නැති අකුසලයක්. ඔබ තුල තාම ඉපදිලා නැහැ, ඉපදෙන්න පුළුවන්. ඔබ අතින් රහතුන් ඝාතනය වෙලා නැහැ, ඒක ඉපදෙන්නේ නැති අකුසලයක්. ඒක ඉපදෙන්න පුළුවන්. ඔබ අතින් බුදු කෙනෙක්ගේ ලේසල වෙලා නැහැ, ඒ අවස්ථාව ඔබට දැනට නැහැ. අවදානම ඒ සසර යනකොට හමු වෙන බුදු කෙනෙක්ගේ ලේසල වෙන්න පුළුවන්. ඔබ අතින් ඒ අකුසලේ ප්‍රහාණය වෙලා නැහැ. එහෙමනම් ඔබ සෝතාපන්න වුණොත් මේ ජීවිතේ ආන් උපන්නේ නැති අකුසලේ ඉපදෙන්නේ නැහැ. ආයේ අම්මා මැරෙන්නේ සෝතාපන්න කෙනාටින් කිසි දවසක. තාත්තව මැරෙන්නේ නැහැ කිසි දවසක. රහතන් වහන්සේලව ඝාතනය කරන්නේ යා කිසි දවසක. එයා සංඝ බේද කරන්නේ නැහැ කිසි දවසක. එයා බුදු කෙනෙක්ගේ ලේසලවන්නේ කිසි දවසක. ඔය ඔක්කොම වෙන්න තියෙන ජීවිත හතයි එයාට. ඒ ජීවිත හත ඇතුලේ එයා තින් ඒ දේ වෙන්නේ නැහැ. ඒත් මේ පිටේ ඉන්න 99%ක් නෙවෙයි 100%ක්ම ඒ අනතුරේ ඉන්න අය. ඒ අනතුරේ ඉන්න අය උපන්න නැති අකුසලයක් තියෙනවා අපි තුල. සමහර විට ඔබ මිනිස්සයෝ මරලා නැහැ. සමහර විට ඔබ මත්පැන් බීලා නැහැ. ඒක ඔබ තුල තාම ඉපදිච්ච නැති අකුසලයක්. හැබැයි දවසක උපදින්න පුළුවන්.
එනිසා අප්‍රමාදී වෙන්න. අපි තුල උපන්න කුසලයක් තියෙනවද? දැන් ඔන්න බණ අහනවා මාසයකට සැරයක් මෙතන. ඒක ඔබ තුල තියෙන උපන්න කුසලයක්. දැන් මේක වැඩි කරගන්න. දැන් රූපවාහිනියත් අහන්න. ඊළඟට ගෙදරට ගෙනල්ලත් අහන්න CD විදියට හරි. දැන් උපන්න කුසලෙ වැඩි කරගන්න. සමහරට මාසයකට සැරයක් යහුවේ. දැන් තව තව වැඩසටහන් හොයාගෙන යන්න. ඊළඟට උපන්න නැති කුසල් තියෙනවා. උපන්නේ නැති කුසල් තියෙනවා. ඔන්න භාවනා කරලා නැහැ. ධම්මචේතිය භාවනා සපුවේ තියෙනවා දවස් 3 භාවනා. නොමිලේ දවස් 3ම කණ්ඩ බොණ්ඩ දීලා දස සිල් සමාදන් කරවලා නිදාගන්න මෙට්ට කොට්ට නෙට් දීලා ගිලම්පස ඔක්කොම දීලා දවස් 3ක් සුවසේ භාවනා කරන්න කියලා දෙනවා. භාවනා කරන හැටි පුරුදු කරවනවා. දවස් 3ක් 250 දිනෙකට එක දවස් 3ටම එක දිගට නැවතිලා ඉන්න පුළුවන්. එතකොට ආන් උපන්නේ නැති කුසලේ මෛත්‍රී භාවනාව වඩලනේ, බුදු ගුණ භාවනාව වඩලනේ, අනිත්‍ය භාවනාව වඩලනේ. දැන් එනම් ඕන පටන් ගන්නවා උපන්නේ නැති කුසල් උපදවන්ට. අප්‍රමාදී වෙනවා ඒක. ඊළඟට ඉපදිච්ච අකුසල් තියෙනවා. ඕන ඔබ සත්තු මරනවා ඉපදිච්ච අකුසලයක්. හොරකම් කෙරෙනවා ඉපදිච්ච අකුසලයක්. වැරදි කාමසේවනය කරනවා ඉපදිච්ච අකුසලයක්. බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා, ඊරිසියා කරනවා, එකට එක කරනවා, මාන්නේ තියෙනවා, උඩඟුකම තියෙනවා. මේවා අපි තුල ඉපදුන අකුසල්. ඒවා එක එක ප්‍රහාණය කරන්න. අද ඉඳලා මම මේවා කරන්නේ. අන්න උපන් අකුසල් ප්‍රහාණය කරනවා. සම්මා වායාම. අප්‍රමාදී වෙන්න. ඊළඟට ඉපදිච්ච නැති අකුසල් තියෙනවා. ඉපදෙන්නේ නැති තැනට කටයුතු කරන්න. අපි තුල තාම මේ අකුසල් ඉපදිලා නැහැ. කෙනෙක් සෝතාපන්න වුණොත් එයා සතර ආපායේ උපදින කර්ම සිද්ධ කරන්නේ නැහැ කියනවා. කෙනෙක් සද්ධානුසාරී වුණොත් එයා කවදාවත් අපායක උපදින කර්ම සිද්ධ කරන්නේ නැහැ කියනවා. එයා සෝතාපන්න වෙලාම මැරෙනවා කියනවා. එතකොට පින්වත්නි, ආන් එතෙන්ට එන්න ඔබ. අද දවසේ අපි උත්සාහ කරනවා ඔබට සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම පත්ත නික්කුජ්ජන සූත්‍රය. පත්ත නික්කුජ්ජන සූත්‍රය පාත්‍රයේ යටට හැරවීම ගැන වදාළ දෙසම. පත්ත කියන්නේ පාත්‍රයට. පාත්‍රයේ යටට හරවන එක ගැන වදාළ දෙසම. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ සැවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සංඝයා වහන්සේ කැමතිනම් අංග 8කින් යුක්ත උපාසකයා ඉදිරියේ පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කළ යුත්තාහුය. ස්වාමීන් වහන්සේලා කැමතිනම් මෙන්න මේ කියන අංග 8 තියෙන උපාසකයා ඉදිරියේ පාත්‍රයේ යටට හරවන්න කියන. ඒ කියන්නේ පිණ්ඩපාතේ වඩිනකොට හරි
දානි බෙදනකොට හරි පාත්තරේ සාමාන්‍යයෙන් අපි උඩට අරෝගණනන්නේ. ඒ කියන මේ කාරණා අට තියෙන උපාසක ඇයිදිරියේ. මෙන්න මේ කියන කාරණා අට තියෙන උපාසක ඇයිදිරියේ. පාත්තරේ යටට හරවන්ඩ කියලා කියනවා. කැමතිනම් ඒ පාත්‍රය යටට හැරවීමේ කර්මය කරන්න කියන. දැන් එහෙනම් දවසක ඔබ ඉස්සරහා ස්වාමීන් වහන්සේ කෙනෙක් පාත්‍රේ යටට හැරෙව්වොත් දානෙ බෙදෙන වෙලාවක එහෙම නැත්නම් ඒ අදාළව කාරණාවකදී පාත්‍රේ යටට හැරෙව්වොත් එහෙනම් ඔබ තුල මෙන්න මේ කාරණා අටෙන් එකක් තියෙනවා. දැන් දැනගන්න ඕනද නැද්ද ගිහියා විදියට මේවා? අපේ මුකේ හාමුදුරුවනේ මේ පාත්‍රේ යටට හරවලා තියෙන. ඔහොම කොහමද දානෙ බෙදන්නේ? එතකොට හාමුදුරුවා කියලා දෙන්න ඕනේ නැහැ. ඔහෙ බේ මේ නිසා මං පාත්‍රේ යටට හරවලා තියෙන. නේද? එහෙම නෙවෙයි දැනගන්න ඕන ගිහියා. ඉස්සර විසාකාව එහෙම ධර්මයයි විනයයි ඔක්කොම දන්නවා. දැනුත් ගිහියෝ දන්නේ නැති නිසානේ මේ ප්‍රශ්නේ. ධර්ම විනය දැනගත්තනම් මේ ලෝකෙම බබලනවා. ධර්ම විනය දැනගත්තනම්. එතකොට ගිහියා ඉදිරියේ පාත්‍රේ යටට හරවන කර්මය කරන්න පුළුවන්. මෙන්න මේ අංගාට තියෙනවා නම් ඒ ගිහියා තුල. බොහොම බලන්න එහෙනම් දැන් ඔබ තුල මේවා තියෙනවද කියලා. මේවා තියෙනවා නම් ඉතින් භික්ෂුවක් දවසක ඔබ ළඟ පාත්‍රේ යටට හරවයි. නේද? පාත්‍රේ යටට හරවයි. අර එක්තරා තැනක් තියෙනවා, ඒ අම්මා කෙනෙක් ඇවිල්ලා දානෙ බෙදෙනවා. දානෙ බෙදෙනකොට මොකද කරන්නේ? සාමාන්‍ය ස්වභාවය ස්වාමීන් වහන්සේලා මේ මතින් වහනවන්නේ පාත්‍රේ දැන් ඇති කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට ඒ පූජා කරපු ප්‍රමාණය ඇති. ඒකයි අත වහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ගිහියට සීමා පනවන්ට බෑ පූජා කරන්නේ මෙච්චරයි මෙච්චරයි කියලා. ගිහියට සීමාවක් පනවන්න බෑ කියනවා. ගිහියට කැමති කැමති ගමනක් ප්‍රමාණයක් පූජා කර හැකි කියනවා. භික්ෂුව දැනගන්න ඕනේ කියනවා තමන්ට අවශ්‍ය ප්‍රමාණය පිළිගන්න. ඉතින් ඔන්න ස්වාමීන් වහන්සේ ඇති ප්‍රමාණය පිළි අරගෙන දැන් අත වහගෙන ඉන්න මේ කිරියම්ම ටික තමන්ට ඕන දේ කරන කෙනේ. ඉතින් දවසක් බොහොම දුකසේ ගොටුකොල මැල්ලුමක් හදාගෙන ඇවිල්ලා දැන් ස්වාමීන් වහන්සේලාට බෙදාගෙන යනවා දෙවෙනි පාරක්. බෙදනකොට ඉතින් දැන් ස්වාමීන් වහන්සේලාට ඇති අත වහපුවාම කිරියම්ම කන එම් බෑ මේවා ගුණ කෑම වළඳන්ට කියලා අර ඇඟිලි අස්සෙන් බෙදනවා. නේද? දැන් එහෙම බෑ. ස්වාමීන් වහන්සේලා මොකක් හරි සංඥාවක් කරපුවම මේ පිළිවෙලට කටයුතු කරන්න ඕනේ. දානෙ බෙදාගෙන යනකොට අත වැහුවොත් මූණ ඇඹුල් කරගන්න ඕනේ නෑ. ඒ උන්වහන්සේලාට ඇති නිසා ආයේ නාස්ති නොවෙන්න අවශ්‍ය පමණ ගත්තා. ඊළඟට දැන් බෙදනවා බෙදනවා ස්වාමීන් වහන්සේ අත වහන්නේ බය වෙලා බලාගෙන ඉන්න උනේ නෑ. බෙදන්න තියන්නේ සමහර අම්මලා බලාගෙන ඉන්නවා බෙදලා. ඉතින් ආයෙත් බෙදනවා ආයෙත් හැන්දක් බෙදලා බලන් ඉන් වෙයි. මේ සංඝයාගේ කටයුතු ගැන දන්නේ නෑ. අත වහපුවම නවත්තන්න ඕනේ. අත වහනකම් බෙදන්න ඕනේ කියලා තේරෙන්නේ නෑ. ඉතින් බලාගෙන ඉන්නවා ආයෙත් චුට්ටක් බෙදනවා. ඒත් දැන් ස්වාමීන් වහන්සේට මාදි සමායට මේ එක වේලක් වළඳන ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ පුරුද්දක් විදියට එක වේලක් වළඳනවා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර වළඳනවා. දැන් ඉතින් කිරියම්ම ගිහිල්ලා බෙදුවා
අතවහන පාටක් නෑ. ආයේ බෙදුවා. චුට්ටක් වෙලා බලන් ඉන්නවා. අතවහන පාටක් නෑ. ආයේ බෙදෙනවා. නේද? මේ ඒකට කරන්න තියෙන මොකද්ද? අතවහන කම්ම බෙදන්න ඕනේ. මොකද ස්වාමීන් වහන්සේ තව බෙදන්න කියලා කියන්නේ නෑ. නේද? එතකොට දැන් ඔන්න ගිහියා මෙන්න මේ කාරණා අටෙන් සමන්විත නම් ස්වාමීන් වහන්සේලා කැමති නම් ඒ ගිහියා ඉස්සරහා පාත්‍රයේ මුණින් අතට යටාතට හරවන කර්මය කරන්න පුළුවන් කියනවා. ගිහියාව ප්‍රතික්ෂේප කරනවා මේකෙන්. ඔහේගේ දානේපා. ඔහේගේ දානේපා කියලා. එතකොට ඔන්න ඉගෙන ගන්න මේ කාරණාත් මොනවද මේ පාත්‍රයේ යටට හරවන කර්මය කරන්න සිද්ධ වෙන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ගිහියෙක් ඉන්නවා. ඒ ගිහියා භික්ෂූන්ගේ අලාභේ පිණිස උත්සාහ කරනවා කිය. ඒ ගිහියා මොකද කරන්නේ? භික්ෂූන්ගේ අලාභේ පිණිස උත්සාහ කරනවා කිය. ඒ කියන්නේ පන්සලේ අලාභහානි කරනවා. ඕම් පින් කැටේ කඩනවා. ඕම් පිළිම කඩලා නිදන් හාරනවා. ඕන්න පන්සලේ තියෙන පොල් ගෙඩි ආරං යනවා. ඕම් පන්සලේ මොනවාරේ තියෙනවා නම් අරගෙන යනවා. දැන් මේ භික්ෂුවගේ අලාභේ පිණිසම කටයුතු කරනවා. ඊළඟට ඕන සිවුරු ඉරලා දානවා. සිවුරු හොරෙන් අරන් යනවා. මොකක් හරි ස්වාමීන් වහන්සේලාගේ අලාභේ පිණිස කටයුතු කරනවා ගිහියෙක්. එතකොට ස්වාමීන් වහන්සේලාට ඔන්න මොනවා හරි ලැබෙන්න තියෙනවනම් ඒවා වළක්වනවා. ඔහෙට ඕනේ නැහැ මේ ආරයට දෙන්න. ඔහිට වඩා හොඳයි බලු කපුටු දානයක් දෙන එක. ඕන් සමහර මිනිස්සු කියනවා. ඔහිට වඩා හොඳයි අර වැඩිහිටි නිවාසයක් තියෙනවා එහෙට දෙන එක. හොඳයි දෙන්න ඕනේ. හැබැයි මහත්ඵල මහානිසංස නෑ. නේද? දෙන්න ඕනේ. හැබැයි දුන්නට මහත්ඵල මහානිසංස නෑ. භික්ෂුවගේ අලාභේ පිණිස යම්කිසි ගිහියෙක් කටයුතු කරනවා නම් ආන් ඒ ගිහියා ඉදිරියේ මහණෙනි ඔබ පාත්‍රය යටට හැරවීමේ කර්මය කරලා කර්මය කරන්න පුළුවන් කියන. ඒකින් එදා අදහස්යෙන් ඒ භික්ෂුව අර ගිහියව ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ගිහිය දැනගන්න ඕනේ පාත්‍රයේ යටට හැරෙව්වේ. එහෙනම් මේ මාව ප්‍රතික්ෂේප වේලා මගින් වැරද්දක් සංඝයා උදෙසා වේලා. ඉක්මනට නිවැරදි වෙන්න ඕනේ කියලා ගෞරවෙන් ස්වාමීන් වහන්සේලව මුණ ගැහිලා ස්වාමීනි සංඝයා පාත්‍රයේ යටට හරවන කර්මය මා ඉස්සරහා කළා. ඒකටම ස්වාමීනි මම සංඝයාට මොකක් හරි අකටයුත්තක් කරලා අනේ ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ අතින් නොදැන වෙන්න පුළුවන් දැනගෙන වෙන්න පුළුවන් වෙච්ච වැරද්ද කියලා දෙන්න මං කැමති ඒ වැරදින් නැගී සිටින්ට. අනේ ස්වාමීනි ඔබ වහන්සේලාට අකීකරු වෙලා ඔබ වහන්සේලාට දොස් කියලා මං සසරේ යන්න කැමති නෑ. ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා එක්ක තමයි අපිට පිහිටක් තියෙන්නේ පිළිසරණක් තියෙන්නේ. අනේ ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා වුණ අහන්ට ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේලා ඒවා කියලා දෙනවා. එහෙමයි දක්ෂ වෙන්න ඕනේ. ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේවා දාන්නේ නැත්තම් ගමේ ගිහිල්ලා කියන අපේ මම බැලුවා දානේ ටිකක් බෙදන්න. උන්වහන්සේට පිස්සුද මන්ද පාත්‍රය යටට හරෝගෙන හිටියනි අප්පා. ඉතින් බෙදා ගන්න පුළුවන් ඒ දානේ ඔකට. මං ඉතින් බෙදුවේ නෑ. දැන් එහෙම කිව්වොත් ඒකේ තේරුම මෙයා ඇයි මේ වෙච්ච සිද්ධිය මොකද්ද කියලා දන්නේ නෑ. වෙච්ච සිද්ධිය මොකද්ද කියලා දන්නේ නෑ.
එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ගිහියෙක් ස්වාමීන් වහන්සේලාගේ අලාභේ පිණිස උත්සාහ කරනවා නම් ආන් ඒ ගිහියා ඉදිරියේ පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කළ යුත්තාහුය. පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කරන්න ඕන කියන ස්වාමීන් වහන්සේලාගේ අලාභේ පිණිස කටයුතු කරන. දැන් අර ඉස්සර කාලේ තියෙනවා කියනවා සමහර සිටුකෙවල් ස්වාමීන් වහන්සේලා පින්ඳ පාත්‍රේ වැඩපුවම පාත්‍රේ අරගෙන පොළවේ ගහනවා කියන. සිවුරු ඉරනවා කියන. ඒ අන්‍යාගමිකව තරහ ගින් එහෙම කරනවා කියන. අර අම්බසක්කර ප්‍රේත වස්තුවේදී අපේ රහතන් වහන්සේ ගාවට ගියපු ඒ රජ්ජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබේ නිවස ළඟ සංඝයාගේ පාත්‍ර බිඳුණා සිවුරු ඉරුණා ඒ වගේම මේ දේ සිද්ධ වුණා ඔබ දැන් ඇයි මෙහි කියලා අහනවා ස්වාමීනි මට වෙච්ච වැරද්ද තේරුණා කියලා. එහෙනම් ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා පින්ඳ පාතේ වැඩපුවාම බැනලා එලෝගන තියෙනවා. පාත්‍ර පොළවේ ගහලා තියෙනවා නේද? එතකොට ආන් සංඝයාගේ අලාභේ පිණිස කටයුතු කරනවා උපාසකයා ගිහියා. ආන් එයා ඉස්සරහා පාත්‍රය යටට හැරවීමේ කර්මය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට. ඔන්න පළවෙනි කාරණේ. ඊළඟට දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි උපාසක මහත්තයා භික්ෂූන්ට අනර්ථය කිරීමට උත්සාහ කරයි. උපාසකවරු මොකද කරන්නේ? භික්ෂූන්ට අනර්ථය කරන්න උත්සාහ කරනවා කියන. ඕන දැන් ස්වාමීන් වහන්සේලාට කරදර කරනවා. ස්වාමීන් වහන්සේලාව අපහසුතාවයට පත් කරනවා. ස්වාමීන් වහන්සේලාට අනර්ථයක් කරනවා. නිදහසේ පාඩුවේ ඒ බණ භාවනා කටයුතු කරගෙන ඒ ආගමික වතාවත් කරන්න ඉඩ දෙන්නේ නේ අනර්ථය කරනවා. අර එක්තරා ගමක ස්වාමීන් වහන්සේ කෙනෙක් සුවසේ මිනිස්සුන්ට උපකාර කරගෙන හිටියා. උපකාර කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ පැත්තේ අන්තවාදී පිරිසක් ඕන් තමන්ගේ ආගම ප්‍රචාරය කරගෙන ගියා. එහෙම යනකොට මේ ස්වාමීන් වහන්සේ ටිකක් මේකට විරුද්ධව කටයුතු කළා. මේ අහිංසක මිනිස්සුන්ට මේ පාඩුවේ බණ භාවනාවක් කරපුවම ඇති මේ අය උපතින්ම බෞද්ධ. ආය වෙන එකක් ඕනේ නෑ කියලා කටයුතු කළා. කොහොම හරි දවසක් දායක සභාව මැද්දෑවට ගෑනු දරුවෙක් ආවා. ඕන ස්වාමීන් වහන්සේ දැන් මොකක් හරි පන්සලේ කටයුත්ත ගැන සාකච්ඡා කරනකොට මේ ගෑනු දරුවා කියනවා ඔබ වහන්සේ නම් සාකච්ඡා කර කර ඉඳි මේ කුසේ ඉන්න ළමයාට කවුද වග කියන්න කියලා. ඊට පස්සේ දායකව ඇහුවා ඒ මොකද්ද ළමෝ ඒ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම මට වඩා හොඳට හාමුදුරුවෝ දන්නවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න උපාසක මහතුරු ටික එච්චර වෙලා වැඳපු අත් දෙකෙන් මොකද උනේ? ස්වාමීන් වහන්සේට පෙරලගෙන ගැහුවා. පොළු කඩලා ගැහුවා. ස්වාමීන් වහන්සේගේ අතපය කැඩෙනකම් ගැහුවා. එහෙම කරලා මොකද උනේ? ගාර ගෑනු ළමයාට කිව්වා කෙලේ කෙල්ලේ උඹ බය වෙන්න ඒ පමනෝ හරි වුණොත් අපි බලා ගන්නම් කිව්වා. ඕන්න දැන් මාසයක් එකමාරක් දෙකක් ගියා. දැන් පන්සලට ස්වාමීන් වහන්සේ කෙනෙක් නැහැ. හාමුදුරුවෝ දැන් ඉස්පිරිතාලේ නවත්තලා අතපය කඩලා.
ඊට පස්සේ ගමේ මිනිස්සු බලන්ට ගියෙත් නැහැ. ඊට පස්සේ මාස දෙකකට විතර පස්සේ ඔවුන් ගමට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්ම ගන්නට කියලා රැස්වීමක් තියෙනකොට අර ගෑනු ළමය ලේවමනේ දාගෙන එනවා පන්සලට. ඇයි ළමයෝ මොකද වුනේ? අනේ මාමේ මට සමාවෙන්ට අර හාමුදුරුව මට මුණ ගැහෙන්න ඕනේ. ඇයි කියලා හෙව්වා. අනේ මාමේ මං ඒ හාමුදුරුවන්ව අදමයි ඒ කියපු දවසේමයි දැක්කේ කිව්වා. ඒ හාමුදුරුවන්ගෙන් මට කිසිම කරදරයක් වුණේ නෑ කිව්වා. මං දැකලවත් තිබුණේ නෑ කිව්වා. අනේ මාමේ ආන් අර අන්තවාදී පිරිසක් මට 50,000ක් දුන්නා. ඔය හාමුදුරුව ගැන බෙන්න මෙහෙම කියන්ට. එහෙම වුණොත් තවත් 50,000ක් දෙනවා කියලා. අනේ මාමේ දැන් මට ලේවමන යනවා ඉන්න බෑ. මං කරපු කරුමේ මට දැන් තේරෙනවා කියලා. මොකද උනේ? මිනිස්සුන්ට උන් හිඩි තැන් අමතක වුණා. අත් දෙකින් ගැහුවානේ උතුම් සංඝයා වහන්සේ කෙනෙකුට. දැන් කට්ටියම වාහනයක් අරගෙන ඉස්පිරිතාලෙට ගියා. ඒ ඉස්පිරිතාලේ නේ හාමුදුරුවෝ ටිකට් කපාගෙන ගිහින්. ඊට පස්සේ ගෙදර ගියා හොයාගෙන. ඒත් යනකොට වයසක අම්මා කෙනෙක්ව නාවනවා කොළු ගැටේ. අලුත් තාලෙට කොණ්ඩේ වවාගෙන රැවුල වවාගෙන නාවනෝ. ඊට ඇව මල්ලි අර ආවල් හාමුදුරුවන්ගේ ගෙදරද මේ? ඔව් පාසක මහත්තයයි. අනේ මහත්තයා අපිට පොඩි වැරදිල්ලක් වුණා මල්ලි. අපිට අත්වැරැද්දක් නෙවෙයි හොඳම වැරැද්දක් වුණා. නිකං නිස්පරාදේ කේලමක් අහලා අපි අපේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේට අඬු බඬු කැඩෙන්න ගැහුවා. අනේ පස්සේ දැනගත් ඒක බොරුවක් යන්ට. අනේ අපි මේ ආවේ ඉස්පිරිතාලේ ගියා එහෙනේ. අපි මේ ආවේ ස්වාමීන් වහන්සේ ගෙදර වැඩලා නම් එක්කන් යන්න වඩම්මන්න පන්සලට සමාව අරගෙන කිව්වා. ස්වාමීන් වහන්සේගේ දේශනා කිව්වලු අර මිනිස්සයා කිව්වලු අර පුත්‍රයා. මහත්තයා මං දානේ වළඳන්න මිස ගුටි කන්න පැවිදි වුණේ නෑ කිව්වා. මහත්තයා මං සිවුරු ඇරියා කිව්වා. ඒ ඉඳලා තියෙන්නේ පුතා නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඒ අම්මගෙම පුතා. අන්න සංඝයාට අනර්ථය කරනවා හොයලා බලන්නේ නැතුව. මොකද වෙන්නේ? ඕන්න ගිහියන්ට නුසුදුසු දේ ගිහියෝ කරනවා නේද? ස්වාමීන් වහන්සේලා ඒවා විනය කර්ම කරලා අවශ්‍ය පිළියම් කරලා නිවැරදි කරගන්නවා. කරගන්න පුළුවන්. වැරදි හතරක් තියෙනවා. ඒවා විතරයි හදන්ට බැරි. ඒ වැරදි කරොත් ආයේ අස්කරන්ට අයින් කරන්ට දෙයක් නෑ. තල් ගහේ කරටිය කැඩෙන්නේ යම්සේද ආයේ දලුලන්නේ වගේ. ඒ වැරද්ද කරපු සැනින් පැවිද්ද අහිමි වෙනවා. ඒ කමිටු රැස්වීම් තියන්ට ඕනේ නෑ. විනය කර්මයක් කරන්න දෙයක්වත් නෑ. තල් ගහේ කරටිය කැඩුවා වගේ පැවිද්ද අහිමි වෙනවා. ඊට මෙහා ඕනෑම වැරැද්දක් සංඝයා ඉදිරියේ ප්‍රකාශ කරලා නිවැරදි වෙන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන්සේ හදලා තියෙනවා. ඒ නිසා සංඝයා සම්බන්ධ කාරණාවලදී ගිහියෝ ඒවා අතට ගන්න හොඳ නෑ. මොකද වැරදුනොත් ඔබට විපාක විඳලම අවසන් වෙන්න වෙන නිසා. ඉතින් උපාසකයා මොකද කරන්නේ? භික්ෂූන්ට අනර්ථය කිරීමට උත්සාහ කරනවා කියනවා. ස්වාමීන් වහන්සේලාට අනර්ථය කරන්න උත්සාහ කරනවා කියනවා. ආන් ඒ වෙලාවට ස්වාමීන් වහන්සේලා කැමතිනම් පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කරන්ට පුළුවන් කියනවා. පාත්‍රයේ යටට හැරවීමේ කර්මය
කරන්න පුළුවන් කියන. ඒ තමයි දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි උපාසකයා ඉදිරියේ පාත්‍රය යටට හැරවීමේ කර්මය කරන්න වෙන තුන්වෙනි කාරණේ තමයි උපාසකයා භික්ෂූන් වාසය නොකරවීමට උත්සාහ කරයි. සමහර ගම්මානවල ඉන්නවා මිනිස්සු හාමුදුරුවන්ට පන්සලේ ඉන්න බැරි වෙන වැඩ කරනවා. ඔවුන් බය කරනවා. ඊළඟට ඔන්න කවුරු හරි දාලා ගස්සනවා, බන්නනවා. එහෙම නැත්තම් ඔන්න නැති පද හදනවා. නේද? ඔන්න මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කරන්න බැරි විදිහට කටයුතු කරනවා කිය. වැඩ වාසය කරන්න බැරි විදිහට ඔන්න ගිහියෝ නඩු දානවා පන්සලේ හාමුදුරුවරුන්ට. නේද? ගිහියෝ නඩු දානවා පන්සලේ හාමුදුරුවරුන්ට. මේක බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවක සංඝයාටයි සින්නක්කර ලියලා දීපු රටක්. දේවානම්පියතිස්ස රජුරු බුද්ධ ශාසනයට මේ රට පූජා කළා. ඊළඟට දුඩුගැමුණු රජුරු, මහා පරාක්‍රමබාහු රජුරු කීප වතාවක්ම මේ මුළු රටම බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුද්ධ ශාසනයටම පූජ කළා. මේක සාංගික රටක්. මේකේ ඉන්න ස්වාමීන් වහන්සේට ගිහියන්ගෙන් අවසර ඕනේ නෑ. ගිහියොයි අවසර ගන්න උනන්නේ. බුද්ධ ශාසනයට පූජා කළ රටේ අපි හිටියට කමක් නැද්ද? නේද? පරණ සන්නසක් ඇරලා අරගෙන නාඩුවක් කියපු දවසට තමයි තේරෙන්නේ. මේක බුදුන්ට පූජා කරපු රට. නේද? මේක සංඝයාට පුදපු රට. දොහොත් මුදුන් තියලා පිදුවේ. නේද? එතකොට ආං සංඝයාට ඉන්න බැරි වෙන්න ගිහියෝ නඩු දාන පන්සලෙන් එළවන්ට. ඊළඟට පන්සලේ වැඩ ඉන්න බැරි වෙන්න ගිහියෝ එක එක කඩේතු කරනවා. ආං මොකද වෙන්නේ? ආං ඒ ගිහියා භික්ෂූන් වාසය නොකරවීමට උත්සාහ කරනවන වැඩ ඉන්න බැරි කටයුතු කරනවන. මේ සමාන පැති තියෙනවා. රෑට රෑට පන්සල ළඟට ගිහිලා එක එක සද්ද කරන. බය වෙලාවත් යන්නේ නැත කිය. ඕන සමහරට ස්වාමීන් වහන්සේ කෙනෙක් ආරණ්‍ය වාසය කරනවා. ඉතින් කෝල් එකක් දීලා කියනවා ඕන් ඇවිල්ලා. ඕන් ඉතින් හැද එතකොට හැම නිලධාරීෙක්ම ඇවිල්ලා බලනවා. නේද? දානේ පූජා කරන්න නෙමෙයි විජහට එලව ගන්නට. නෑ, මේ රටේ ඕන තැනක භික්ෂුවකට වාසය කරන්න පුළුවන්. අත්හැරලානේ ජීවත් වෙන්නේ. අත්හැරලානේ. ඉස්සරත් කැලෑවේ වනාන්තරේනේ හිටියේ. දැනුත් ඉන්න බැරිද? පුළුවන්. නේද? ගමේත් ඉන්න බැරිද? පුළුවන්. ඕන තැනක ඉන්න පුළුවන්. නේද? සමහර විට නින්දගම් පිටින් තියනවා. ඉතින් දැන් මිනිස්සු පරිහරණය කරන නිසා කලක් තිස්සේ ඒවට අයිතිවාසිකම් කියන්නේ නැතුව ඉන්නේ. ඉතින් ගිහියු ඉන්නවා කියනවා. ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න බැරි වෙන විදියට කටයුතු කරනවා කියනවා. වාසය නොකරවීම පිණිස. ඕන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවොත් බැනලා එළවනවා කියනවා. අර එක පෙරේතියක් ඉන්නවා. ඒ පෙරේතිගේ කටින් පණුව වැක්කිරෙනවා කියනවා. ඒ පෙරේති අසූචි වලකට කට තියාගෙන ඉන්නේ කියනවා. අසූචි එන බටේකට. ඊළඟට ඒ පෙරේති
ඌරු කටක් තියෙන්නේ, අස්ස ඔලුවක් තියෙන්නේ, මනුස්ස ඇඟක් තියෙන්නේ කියන. මෙන්න මේ පෙරේතීව දකින මුගලන් මහරහතන් වහන්සේ අහනවා කියන එම්බා ප්‍රීතිය තිට මේ මොකද වුනේ? මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොකක් කොලාටද මේ? එතකොට කියනවා, අනේ ස්වාමීනි මට වෙච්චදී අපේ ගමේ පන්සලට ඈතින් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩම කළා නිතර නිතර. ඉතින් ඒ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා පන්සලේ වැඩ ඉන්නකොට නිතර නිතර මිනිස්සු පන්සලට ගිහිල්ලා බාන ඇහුවා, ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා, කතා බස් කළා. ඌකට පන්සලේ නායක හාමුදුරුව සතුටු වුණේ නෑ, පිටින් එන ස්වාමීන් වහන්සේලාට කැමති නිසා අපි පන්සලේම වැඩ ඉන්නේ. දැන් පන්සල අයිති ස්වාමීන් වහන්සේ මේකට කැමති නෑ කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? නායක හාමුදුරුව ප්‍රධාන දායිකාව වෙච්ච මට කිව්වා, පේන්නේ නැද්ද උඹට මට වෙලා තියෙන දේ? ඒනේ නායට ඔක්කොම සලකනෝ මට නෑ. මෙහෙම ගියොත් මට මෙතන ඉන්න වෙන්නේ නෑ. මොකක් හරි කරපන් කියලා. හාමුදුරුවනේ මොකක්ද කරන්න කියලා ඇහුවා. මොනව කරන්නද? පන්සල ගේට්ටුව ඉස්සරහනේ ගේ තියෙන්නේ. එන එන ගානේ බැනපන් කියලා පන්සල ගාවදී. ගේට්ටුව ගාවදී මෙතන ආවද කියලා බැනගෙන යන්න. ඔයලට පුදන්ට මෙහෙ ඇති ධනක් නෑ, යන එකයි ඇත්තේ කියලා බයින්ට කියලා. අනේ ඉතින් උපාසකම්ම බය කොන්තරත්තුව බාරගත්තා. ඌන්න එදා ඉඳලා එනේන ස්වාමීන් වහන්සේලාට බැන. ටික කලයි ගියේ ඒ පන්සලට ගියොත් එනේන අයට බයිනවා ගෑණියක් කියලා පන්සල ඉස්සරහා ඉන්න ප්‍රසිද්ධ වුණා. දැන් අර ස්වාමීන් වහන්සේලා කවුරුවත් වැඩි නෑ. මැරිලා ගියා. මැරිලා ගියාට පස්සේ මට මේ ඌරු කටක්, අස්ස ඔලුවක්, මනුස්ස ඇඟක් සහිත පණුව වැක්කිරෙන ශරීරයක් හම්බුනේ කියනවා. එතකොට අහනවා, දැන් පෙරේතිට බඩගිනිය ඇතිනේ, මොනවද කන්නේ? ස්වාමීනි මේ ගෙදර අය ඔක්කොම අසූචි කරන්නේ මොනවද? ඒ ඔක්කොම මේ අසූචි වලට කට තියාගෙන මම කනවා කියලා. මේ ගෙදර ඔක්කොම අය අසූචි කරන ඔක්කොම මං කනවා කියලා. එතකොට ඇහුවා, පෙරේති කෝ අර හාමුදුරු ඔහේට මේ දේවල් කියපු? ඒ හාමුදුරුවන්ගේ පිට උඩ තමයි මං ඉන්නේ කියලා. එයත් පෙරේතෙක් කිව්වා. එතකොට ඒ හාමුදුරුව මොනවද කන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා, මම යමක් අසූචි කරනවද එව්වයි කන්න කිව්වා. මේ පේතවත්තු වල තියෙන කතාවක්. මම හිතලා හදපු එක නෙවෙයි. එතකොට එතන ගිහියා ස්වාමීන් වහන්සේලාට පන්සලට එන්න බැරි වැඩ ටික කළා. ඒ උපාසිකාව කර්මකාරකමට අපායේ ගියා. ආන් ඒ වගේ උපාසක උපාසිකාව හිටියොත් ස්වාමීන් වහන්සේලාට පන්සලේ වැඩවාසය කරන්න බැරි කටයුතු කරන ඔන්න පන්සලේ ඉඩම අල්ලනවා ටික ටික. එදිර ස්වාමීන් වහන්සේත් එක්ක අල්ලපු ඇටේ මිනිස්සු ගැටෙනවා. ඕන්න ලයිට් වෑර එක කපනවා. ඕම් මොකද වෙන්නේ වෙන වෙන සිද්ධි කරනවා. ඕම් පොලිසියෙන් ගේන්නනවා. මොකක් හරි ස්වාමීන් වහන්සේලාට ඉන්න බැරි වැඩ කරනවා. අපහසුතාවයන්ට පත් කරන. ඊට පස්සේ ආන් ඒ ගිහියා ඉස්සරහා පාත්‍රේ මුණින් හැරවීමේ යටට හැරවීමේ කර්මය කළ හැකි කියනවා කැමතින. ඒ ගිහියා ඉස්සරහා පාත්‍රේ යටට හැරවීමේ කර්මය කළ හැකි කියන. එතකොට ඒ තමයි කීවෙනි එකද? තුන්වෙනි කාරණේ. පළවෙනි එක මොකද්ද?
භික්ෂූන්ගේ අලාභේ පිණිස උත්සාහ කරනවා නම් දෙවෙනි එක භික්ෂූන්ට අනර්ථය කරන්න උත්සාහ කරනවා නම් තුන්වෙනි එක භික්ෂූන් වාසය නොකරවීමට උත්සාහ කරනවා නම් ඉන්න තැනින් එළවන්න හදනවා නම් ආන්ගේ උපාසකයාට ඒ උපාසකයා ඉදිරියේ පාත්‍රි මුණින් හැරවීමේ කර්මය යටට හැරවීමේ කර්මය කළ හැකි භික්ෂූන් කැමතින ස්වාමීන් වහන්සේලා කැමතින හතරවෙනි එක තමයි උපාසකයා භික්ෂූන්ට ආක්‍රෝෂ කරනවා නම් ස්වාමීන් වහන්සේලාට බයිනවා උපාසකයෝ ආන් ආක්‍රෝෂ කරනවා නම් ආන්ගේ උපාසකයා ඉදිරියේ පාත්‍රය යටට හැරවීමේ කර්මය කර හැකි කියනවා. දැන් කාලේ නම් ගොඩක් අය ඉස්සර හරවන්න වෙයි වගේ. නේද? ඇයි හුඟක් අය බයිනවනේ දන්නේ නැතුව රැස් වෙන කර්මෙ මොකද්ද කියලා. නේද? රැස් වෙන්නේ ලේසි කර්මයක් නෙමෙයි. හේසේ මෙසේ කර්මයක් නෙමෙයි රැස් වෙන්නේ. මතකනේ මගද රටේ මහයමිතට වෙච්ච දේ නේද? මගද රටේ හිටියනේ වස්සකාර කියලා ඇමති කෙනෙක්. අජාසත්තගේ දේවෙනියා. ඉතින් වස්සකාර මොකද කළේ දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට දානෙට බුදුරජාණන් වහන්සේ වඩින මගින් අයින් වෙලා පොඩ්ඩක් හිටිය. ඔය වෙලාවේ 500ක් මහා සංඝයා බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩම කරන. වස්සකාර මේ ස්වාමීන් වහන්සේලා අතරේ ටිකක් කලුවට හුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කා. දැකලා එක පාරට කට ඉස්සර වුණා. වස්සකාර කියනවා හේ මේ හාමුදුරු හෙලිවඳුරෙක් වගේ කියලා කිව්වා. හිනා වෙන්න එපා. ඔබටත් එහෙම වෙයි. මං කතාව කිව්වේ කෙනෙක් කලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩින එක නවත්තනවා. නවත්තලා වස්සකාර කියලා කතා කරනවා. කතා කරලා මොකද කරන්නේ? එතකොට ඔන්න වස්සකාර ඉස්සරහට එනවා. ස්වාමීනි ඇයි වස්සකාර ඔබාර භික්ෂුවගෙන් සමාව ගන්නට කිව්වා. ඒතර වස්සකාර අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි නොදන්න නිසා අහන්නේ. සමාව ගත්තේ නැත්නම් මට මොකද වෙන්නේ කියලා ඇහුවා. වස්සකාර ඔබ සමාව ගත්තේ නැත්නම් මේ වනාන්තරේම ඊළඟ සැරේ ඔබ වස්සකාර නමින් හැලිවඳුරෙක් වෙනවා. ඒ භික්ෂුවට බැන්න අකුසලයට. ඒ නිසයි අනුකම්පාවෙන් කියන්නේ සමාව ගන්න. ඊට පස්සේ වස්සකාර මහෑමති කල්පනා කරනවා මම මගද රටේ අජාසත්ත නිරිඳුන්ගේ මහෑමති. ඔය හාමුදුරු අපේ ගමේ හිටපු නිකම්ම නිකං මිනිස්සෙක්. මං ඔය කෙනාගෙන් සමාව ගත්තොත් මං කොහොමයි එදා ඉඳලා රාජ්‍ය කටයුතු කරන්නේ කියලා මාන්නයක් ආවා. සමාව ගන්න නැතුව බලන් හිටියා. දැන් බුදුරජාණන් වහන්සේලා අනේ අනේ වස්සකාර සමාව ගන්නකො. ඔයා හෙලිවඳුරෙක් වෙයි ඉන්නේ වස්සකාර. අනේ මං කියනවට සමාව ගන්නකො. එහෙම වැඳ වැටෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා සමාව ගත්තොත් එහෙම නැත්තම් එහෙම. ටික වෙලාවක් බලන් හිටියා. බුදුරජාණන් සංඝයාත් එක්ක වැඩම කළා. මොකද වෙන්නේ? වස්සකාර සේනාව කැඳවනවා. ඇයි කැඳවන්නේ? එච්චරට විශ්වාසයි බුද්ධ වචනේ. වස්සකාර විශ්වාස කරනවා මොනවා වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඒ විදිහටම වෙනවා. වෙන විදිහකට වෙන්නේ නැහැ කියලා මේ අන්‍යාගමිකෙක් විශ්වාස කරන්නේ. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ ඒ වෙනකොට. ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා අන්‍යාගමිකෙක් විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ආයෙත් අහන්න දෙයක් නැහැ ඒක වෙනවමයි කියලා හිතලා
සේනාව කැඳවනවා. කැඳවලගෙන අද ඉඳලා කපාපල්ලා මේ ගස් ඔක්කොම. අද ඉඳලා මෙතන මේ පළතුරු මේ ටිකේ මේ පළතුරු මේ ටිකේ මේ පළතුරු ළඟ ළඟ හිටෝ පල්ලකෝ. ඇයි එච්චරට බුද්ධ වචනේ විශ්වාසයි. හැලි වඳුරෙක් වෙච්ච දවසට කණ්ඩ පළතුරු ගස් හැදුවා කලින්ම. අවුරුදු ගානක් ගියා වස්සකාර මැරුණා. ඊටත් පස්සේ අවුරුදු හතර පහකට පස්සේ ඇවිල්ලා වස්සකාර කියලා කතා කරනකොට ඔය තැන මහා තඩි හැලි වඳුරෙක් අතු පතර විහිදගෙන ආවා කියනවා. සෙල්ලන්නේ පින්වත්නි සංඝයාට බැන්නොත් ඇවිදින්නේ කවුද කියන්න ඔබ දන්නේ නෑ. කුණු කඳ ඔබට පෙනුනට ඒ ඇවිදින ගුණ කඳ පේන්නේ නෑනේ. තප්පරයක් හරි අනිත්‍ය වඩනවනම්, තප්පරයක් හරි සුපටිපන්නනම්, තප්පරයක් හරි උජුපටිපන්නනම්, රහතන් වහන්සේලා පොරවාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ සකස් කරපු අරහත් ධජේ පැලඳගෙන සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං දත්වා කියලා පැවිදි වුණානේ. ඒ මද උන්වහන්සේට බැන්නොත් ලේසිනේ සස්සරේම විඳවන්ට වෙනවා, සස්සරේම විඳවන්ට වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා යම් කිසි භික්ෂුවකට ස්වාමීන් වහන්සේලාට උපාසකේ ආක්‍රෝෂ කරනවා නම්, ආක්‍රෝෂ කරනවා නම් මහණෙනි උපාසකයා ඉදිරියේ පාත්‍රය යටට හැරවීමේ කර්මය කරලා ඒ උපාසකයාව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කියලා. ආක්‍රෝෂ කරනවා, ආක්‍රෝෂ කරන උපාසකයා ඉදිරියේ පාත්‍රය යටට හැරවීමේ කර්මය කළ හැකි ඔබ කැමතිනම් කියන කරන්න ඕන කියන. එතකොට ඒ තමයි හතරවෙනි කාරණේ. පස්වෙනි එක උපාසකයා භික්ෂුවට පරිභව කරනවා කියන, බයිනවා බැනවා දෙනවා කියන. උපාසකයා භික්ෂුවට බයිනවා කියන, බැන්නොත් ඒත් පාත්‍රයේ යටට හරවන කර්මය කළ හැකි කියන. එලිපිට නැතත් හොරාට බයිනවද නැද්ද? ඕ ස්වාමීන් වහන්සේලා හිත් කියවන්න දන්නවනම් ගමේ පින්ඩ පාතේ යවනකොට වඩිනකොට පාත්‍රයේ මුනින්න මාගෙනමයි යන්නට වෙන්නේ. බහෝතරේ බයිනවා. මොකටද බයින්නේ? ස්වාමීන් වහන්සේලාගේ වැරැද්දට නෙවෙයි, ගිහියන්ගේ තියෙන පෞකාරකමට නේද? පන්සල හදන්නේ ගිහියට, බණ ටික අහන්නේ කිරියම් මාත්තා ශාලාවේ, දුක කියන්නේ ගමේ මිනිස්සු බෝධින්නාංශ ළඟට ඇවිල්ලා. ඉතින් බෝධින්නාංශගේ ආරක්ෂාවටයි බෝධි මණ්ඩපේ හැදුවේ. මිනිස්සුන්ට දුක කියලා අඬලා වැළපෙන්නයි චෛත්‍ය හැදුවේ. මේකට සිමෙන්ති කොට්ටයක් ඉල්ලනකොට බැනපු බැනු නේද? කියපු කියුම් කොච්චර එහෙමද නැද්ද? එහෙමයි නේද? බැන්නනි. එතකොට ආන් එහෙම ගිහියෝ ඉස්සරහා, ආන් එහෙම උපාසකයෝ ඉස්සරහා පරිභව කරනවා නම් මොකද වෙන්නේ? පාත්‍රේ යටට හරවන්න එකින් වෙන්නේ ගිහියව ප්‍රතික්ෂේප වෙනවා. ඔහේගේ දානෙත් එපා, ඔහේගේ දානෙත් එපා නේද? දැන් ඔබට මේ වගේ දෙයක් වුණොත් ඔබ හොඳට හිතන්ට, අනේ මගෙන් මොකක් නමුත් මේ කියන අටෙන් එකක් වෙලා, එහෙමනම් නිවැරදි වෙන්න ඕනේ, එහෙමනම් නිවැරදි වෙන්න ඕනේ කියලා හිතන්ට.
ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට උපාසකයා මෙන්න මෙහෙම කරනවා කියනවා. ස්වාමීන් වහන්සේලා බේද කරනවා කියනවා. අර පන්සලට ගිහිල්ලා මේ පන්සලේ ඇද කියනවා. මේ පන්සලට ඇවිල්ලා අර පන්සලේ ඇද කියනවා. පන්සල් දෙකේම තැන ගන්න හදනවා. ඒක නෙමේ ස්වාමීනි, බලන්න එපැයි අරුන් වහන්සේලා මෙහෙම කිව්වනේ. ඕං සංඝයාව මොකද කරන්නේ? කොටෝනෝ සංඝයා බේද කරනවා. උපාසකයා තැනගන්ට මෙතෙන්ට එනවා. මෙතන වැඳගෙන පුදාගෙන අහගෙන ගිහිලා අතන කියනවා. අතෙන්ට යනවා. එතන වැඳගෙන පුදාගෙන ඉඳලා එතන ඇද මෙතන කියනවා. ඔන්න ආන්ගේ උපාසකයා ඉදිරියේ පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කරන්න කියන. පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කරන්න කියන. සංඝයාව බේද කරනවා උපාසකයා මැදිහත් වෙලා. නේද? කොච්චර ඉන්නවද එහෙමයිනේ? මෙතනින් අහලා ඒතන කියනවා. ඒතනින් අහලා මේතන කියනවා. අන්තිමට අර සමගි සම්පන්න වෙහිටපු මේ බුද්ධ ශාසනේ බරදරන සංඝයා ભેද බින්න වෙනවා කේලම් වලට බලන් හිටියා වගේ කියන්න ගිහින්. ඒක නෙමෙයි ස්වාමීනි, මෙහෙම කිව්ව නේද ඔබ වහන්සේලාගෙන? ඇත්තද? ඔව්, මගේ මේ කන් දෙකෙන්ම යව්වේ. අපි ආයේ ඔබ වහන්සේලාට නරකක් කරනෝයේ ඔන්න කියනවා ඇත්ත වගේ. එතන ගිහිල්ලා කියලා අහගෙන ඇවිල්ලා මෙතන කියනවා. ඒක නෙමෙයි, මං දවසක් ගියා තමා අම්මේ. ඒවනම් ඉතින් ආයේ කාටවත් ඇහෙන්න ලැබෙන්න එපා. මම ඉඳහාගෙන හිටියක ඕන් එතන ඒවා මෙතන කියනවා, මෙතන ඒවා එතන කියනවා. මම මෙහෙම පැහැදිලි කළේ ඇයි? ඔහෙලා ඒවා කිව්ව නිසා. ඒවදී කියලා තේරෙන්නේ පැ නැත්තම් පිළිගන්නේ. ගියෝ කියනවද නැද්ද? කියපු අයට මම මේ කියන්නේ. නොකියපු අය සතුටු වෙන්න අපි නම් එහෙම කියලා නෑන එක නේද? සංඝයාව කොටෝනවා, සමගිය බේඳිනවා කියන. ආන් එහෙම ගිහියා ඉස්සරහා පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කරන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා, උපාසකයා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නසල කරුණු කියනවා කියන. බුදුරජාණන් වහන්සේගේ ගුණ නසල කරුණු කියනවා කියන. බුදුන්ටත් වැරදුනානු එබන්න. ඔවුන් උපාසකව මෙහෙම කියනවා කියන. බුදුහාමුදුරුවන්ටත් වැරදුනාලු බන. අපිට වැරදුනහම් මොකෑක. බුදුරජාණන්සට කොහෙවත් වැරදුනේ නේ. මුලමැදාග මනාව දේශනා කළා. අන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ නසනෝ. යන්තරේ දාන්නේ රතන සූත්‍රයෙන් තමයි පටන් ගන්නේ. අවසන් කරන්නේ ඕං ග්‍රීන් ඒස්වා කියලා. මිත්‍යා දෘෂ්ටියෙන්නේ පටන් ගන්නේ රතන සූත්‍රයෙන්. නැත්තම් ඉන්නේ නැනේ ගිහියා. වංචා කරන්න පටන් ගන්න එපේ නේද? අන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ නසන. ඊළඟට මොකද කියන්නේ? රතන සූත්‍රයේ ගෙවල් වල කියන්නේ හොඳ නෑ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද පන්සලේ එක කිව්වේ? විශාලා මහනුවර ගෙවල් ගානේ තමයි දුර්භික්ෂි හටගත්තේ. පන්සලේ විශාලා මහනුවර ගෙයක් ගානේ කිව්වේ හිටපු පෙරේතයෝ පන්නන්ට. හරියට රතන සූත්‍රයේ දන්නේ නැති නිසා යානීද භූතානි කිව්වකම අම්මේ භූතයෝයි නේ. යානීද භූතානි කිව්වේ ආසේ හෝ පොළවේ හෝ යම් දිව්‍ය කොට්ටාසයක් ඉන්නවා නම් උදේ දවල් රැ පින් දෙනවා ඔබලට මේ මිනිස්සු. දම් පැම්පුදලා ඒ පින් දෙන මිනිස්සුන් රැකගන්ට කියලා ආරාධනා කළේ බුදුහාමුදුරුවෝ දෙවිවරුන්ට.
භූත කියපු ගමන් බයයි. එතන භූත පිරිස් කීවේ දිව්‍ය පිරිසට. එතකොට බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කරන. ඊළඟට කියන ආඨානාටි කියන්න හොඳ නෑ. ආඨානාටි කියන්න හොඳයි අමනුස්ස ප්‍රහණ තියෙන හැමෝම. වෛශ්‍රවණ දෙවියෝ කියලා තියෙන්නේ අමනුස්ස ප්‍රහණයක් තියෙනවා නම් ආඨානාටි කියන්න. ඇවිත් උදව් කරනවා කියනවා උපාසක උපාසිකානම් භික්ෂු භික්ෂුණීනම්. ඊළඟට බුදුරණන්සිට අභූතෙන් චෝදනා කරනවා අපේ කට්ටිය. කොහොමද? ඔව් යසෝදරාට අසාධාරණයක් කරාලු. රාහුලට අසාධාරණයක් කළාලු. නෑ කරන්න ඕනේ සාධාරණේ හැම යසෝදරා කෙනෙකුටම කළා, හැම රාහුල කෙනෙකුටම කළා. අභූතෙන් චෝදනා කරනවා නේද? බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙක අල්ලගෙන වඳිනකොට යසෝදරා ඉක්කි ගහලා වැළපෙනකොට බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගෙ ඉපදුනාලු ටික. දැන් මේ අභූතෙන් චෝදනා කරන නේ අඬනකොට කකුල් දෙක අල්ලලා සුද්ධෝදන රජුරෝ අයින් කරන්න හදනකොට තාත්තට අතින් සංඥා කළා එපා තාත්තේ. සසර පුරා අඬලා අඬලා දුක් විඳලා සම්මා සම්බුදු කෙනෙක් බිහි කරන්න වෙහෙසිච්ච යසෝදරා මේ අඬන්නේ සතුටට. තමන් වෙච්ච මහන්සියේ ප්‍රතිඵල දැකලා ඇස් ඉස් මස් ලේ දන් දීලා අසංකේය කල්ප ගානක් යසෝදරා මගේ එක්ක ඉඳලා මේ සම්බුදු වෙන තත්ත්වයට ගේන්න මොන තරම් දුක් විඳද මේ උත්තමාවිය. එයා අඬන්නේ සතුටට ඉඩ දෙන්න ලෝකානුකම්පාවෙන් එහෙම කළේ. බුදුරජාණන් සගීතේ රාගය හැටගත්තේ නෑ, දුරු කරලා සම්පූර්ණයෙන්ම හිටියේ. අපේ මිනිස්සු අපේ කවියෝ බුදුරජාණන්සට අභූතෙන් චෝදනා කරන. බුදුරජාණන් වහන්සේට ගුණ නසනවනම් බුදුරජාණන්සගේ ගුණ නසනවනම් යම් කිසි උපාසකෙක් ඒ කෙනා ඉස්සරහා පාත්‍රේ මුණින් නමන්ඩ ගුණ නසනවනම් නේද? ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා යම් කිසි උපාසකෙක් ධර්මයේ ගුණ නසනවනම් ඒ උපාසකයා ඉදිරියේ පාත්‍රේ මුණින් නමන්ඩ කියන ධර්මයේ ගුණ නසනවනම්. කොහොමද ධර්මයේ ගුණ නසන්නේ? දැන් බෑවා. දැන් ඉතින් ආයේ මෛත්‍රී බුද්ධ ශාසනේ තමයි කියනවා. ධර්මයේ ගුණේ මොකද්ද? අකාලිකයි. ඕනෑම කාලෙකට ගැලපෙනවා. ධර්මයේ ඕනෑම කාලෙකට ගැලපෙනවා. ධර්මය සම්දිට්ටිකයි. මේ මොහොතෙම ප්‍රතිඵල විඳින්ට පුළුවන් පුරුදු කරගෙන කෙනාට. ඒහි පස්සෙකයි ඕන කෙනෙකුට ඇවිත් බලන්ට පුළුවන්. ඕපනයිකයි තමා තුළින් දකින්ට ඕනෑ. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි තම තම නැන පමණට දේශනා අවබෝධ කළ හැකි. ඒ ඔක්කොම ස්වාක්කාතයි මනාව දේශනා කරලා තියෙනවා. එහෙනම් බුදුන්ටත් වැරදුනා කිව්වහම? එහෙනම් මනාව දේශනා කරලා නෑ කියලා චෝදනා කරනවානේ. ධර්මයේ ගුණ නසනවානේ. ටික භයානකයි කියන්නේ ඒකනේ. චුට්ටක් දන්න ගිහියා පණ්ඩිත කතා කියන්න ගිහිල්ලා මහා පෞරැස් කරගන්නවනේ. ඒ නිසානේ බහුශ්‍රුත වෙන්න කියන්නේ. බොහෝ ඇසූ පිරූතෙන් ඇති වෙන්න කියන්නේ. ආය ආයේ බණහන්ට කියන්නේ නේද? දන්නේ නැත්නම් කතා නොකර ඉන්න ඕන නේද? ධර්මයේ ගුණ නසන ගිහියා ඉස්සරහා පාත්‍රේ මුණින් නමන්ට කියනවා. ධර්මයේ ගුණ නසනවා බොහෝ දෙනා නේද? ධර්මයේ ගුණ නසනවා. බුදුරජාණන් වහන්සේගේ දහම
ස්වාක්කාතයි සන්දිට්ටිකයි. දැම් බෑ කෙන උගක් අයි. නෑ සන්දිට්ටිකයි මේ ජීවිතේ පුළුවන් කරනයට. දැම් බැරි නෑ කරනයට පුළුවන් ප්‍රශ්නය කරන්න තියකන. ධර්මයේ ගුණ නසනවනං ආං ඒ කෙන ඒසරහා පාත්තරයේ මුනින්නවන්ට කෙන. පාත්තරයේ මුනින්නමන්ට කෙන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා අටවෙනි කාරණය. මහණෙනි යම් කිසි උපාසකෙක් සංඝයාගේ ගුණ නසනවනං. යම් කිසි උපාසකෙක් සංඝයාගේ ගුණ නසනවනං. ඒ උපාසකයා ඉදිරියේ පාත්තරයේ මුනින් නමන්ඩ කියන. සුපටිපන්න නෑ ඔය අපිනේ දන්නේ. ඔවුන් ගුණ නසනවා. රාග දේශ මෝහ දුරු කරනවා කිවට කෝ අපිනේ දන්නේ කියන. දැක්කෙත් නෑ ඇව්වෙත් නෑ දන්නෙත් නෑ. හැබැයි ගුණ නසනවා නේද? අන්න සංඝයාගේ ගුණ නසනවා නම් එක එක කතා කියනවා නම් සංඝයාට දොස් කියනවා නම් ඒ තියෙන ගුණේ නසනවා නම් නේද? අපිනේ දන්නේ කියන සංඝයාගේ ගුණ නසන ආන් ඒ උපාසකයා ඉදිරියේ මොකද කරන්නේ? පාත්‍රේ මුණින් නමන කර්මය කරන්න කියන. සමහර උපාසකෝ දැක්ක වගේ ගිහින් කියන නේද? දැක්ක වගේ ගිහින් කියන. ඌ අපිනේ දන්නේ මෙහෙම මෙහෙම කියලා කියන. දැක්ක වගේ. ආං සංඝයාගේ ගුණ නසනවා නේද? අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකක් හයියෙන් හයියෙන් කතා කරලා කතා කරපුවාම ගිහියෙක් අහලා ස්වාමීන් වහන්සේට ගැළපෙන්නේ නැහැ නේ හයියෙන් කය ගහන්න හයියෙන් කතා කරන්න කියලා අහලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහලා කියලා ලස්සන කතාවක්. මහත්තයා ගහන බෙරේ සද්දෙ ගැන නෙවෙයි ඒකෙන් කියන පණිවිඩය අහගන්න කිව්වා. බෙරේ සද්දෙ වැඩක් නෑ කිව්වලු. අනබෙරකාරයා කියන පණිවිඩය අහගන්න කිව්වා. ඒ වගේ හාමුදුරුවන්ගේ සද්දෙන් වැඩක් නෑ. ඒ හාමුදුරුව මොකක්ද කියන පණිවිඩේ කියලා බලන්න කිව්වා. සද්දි තියෙනවා කිව්වා. තියෙන්න ඕන තැන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ හැමදා ගැරණියා වගේ ඉන්න එපයි කියලා නයින්ට. නයත් ඉඳ හිට හරි පෙනේ පුප්පන්න ඕනේ කියනවා. ඒකට තමයි නයා කියලා දැනගන්න කියනවා. නැත්තම් ධර්මිටි වලටත් බඳිනවා කියනවා උපාසකයෝ. නයින් ඉඳ මමත් නයෙක් කියලා ඉඳ හිට පෙන්නන්ට ඕනේ කියනවා. ඒ වගේ සංඝයා අවශ්‍ය තැන කතා කරනවා තමන්ගේ තැන රැකගෙන නේ. තමන්ගේ තැන රැකගෙන. එදකොට ඔන්න සංඝයාගේ ගුණ නසල කතා කරනවලු උපාසකයා. ඒ උපාසකයා ඉස්සරහා පාත්‍රේ මුණින් නමන කර්මය කරන්න කියනවා. මහණෙනි මෙන්න මේ අංග අටින් යුත් උපාසකයා ඉදිරියේ ඔබ කැමතිනම් පාත්‍රයේ යටට හැරවීමේ කර්මය කරන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි සංඝයා වහන්සේලා කැමතිනම් අංග අටකින් යුක්ත උපාසකයා ඉදිරියේ පාත්‍රයේ උඩට හැරවීමේ කර්මය කළ යුත්තාහ. පාත්‍රයේ උඩ අතට තියාගෙන ඉන්න පුළුවන් මෙන්න මේ අංග අට තියෙන කෙනා ඉස්සරහා. කවුද ඒ අංග අට තියෙන කෙනා? කොයි අංග අටද? භික්ෂූන්ගේ අලාභේ පිණිස උත්සාහ කරන්නේ කෙනා. භික්ෂූන්ගේ අනර්ථය කිරීමට උත්සාහ කරන්නේ නෑ කියනවා. භික්ෂූන්ට අනර්ථය කරන්න උත්සාහ කරන්නේ කියනවා. භික්ෂූන් වාසය නොකරවීමට උත්සාහ කරන්නේ
නෑ කියනවා. සංඝයාට වැඩ ඉන්නමයි කටයුතු සම්පාදනය කරන්න කියන. භික්ෂූන්ට ආක්‍රෝෂ කරන්නේ කියනවා උපාසකයා. භික්ෂූන්ට පරිභව කරන්නේ නෑ කියනවා උපාසකයා. භික්ෂූන් හා භික්ෂූන් සබේද කරන්නේ නෑ කියනවා. භික්ෂූන් භික්ෂූන් බේද කරන්නේ කියනවා. සමගිය බිඳින්නේ නෑ කියනවා උපාසකයා. බුදුරජුන්ගේ ගුණ කියනවා කියනවා උපාසකයා. ධර්මයේ ගුණ කියනවා කියනවා තැන තැන ගිහිල්ලා. සංඝයාගේ ගුණම කියනවා කියනවා තැන තැන ගිහිල්ලා. ආන් ඒ උපාසකයා ඉදිරියේ පාත්‍රය උඩට හැරවීමේ කර්මය කැමතිනම් කරන්න කියනවා. ඔබ දෙන දන් පිළිගන්ට අපි ලෑස්ති. ඔබ ගැන අපි සතුටුයි. ඔබ ගැන අපි අපහැදිලා නෑ කියලා. මොකද කරන්නේ? පාත්‍රය උඩට හැරවීමේ කර්මය කරන්න කියනවා. දැන් ඔබ හදවතින් අහලා බලන්න, සංඝයා පාත්‍රයක් අත ඇතිව වැඩියොත් මා ඉස්සරහා මොකක් වෙයිද? පාත්‍රේ යටට හැරෙයිද? පාත්‍රේ උඩු අතට තියෙයිද කියලා. මට වඩා හොඳට ඔබ දන්නවද නැද්ද? මට වඩා හොඳට ඔබ දන්නවා නේද? අනේ හාමුදුරුවනි, අපි ඉතින් බැන්නනේ. දැන් ඉතින් වැන්ද වැන්ද සමාව ගන්ට. දැනට නම් පාත්‍රේ විතරයි යටට හැරෙන්නේ. මැරිච්ච ගමන් ඔබ යටට හැරිලා යනවා අපායට, තිරිසන් ලෝකෙට, පෙරේත ලෝකෙට. දැනට පාත්‍රේ විතරයි ඔබ ඉස්සරහා යටට හැරෙන්නේ. මැරිච්ච ගමන් ඔබ යටාතට අපායේ, තිරිසන් ලෝකෙ, පෙරේත ලෝකෙ. මගධ රටේ මහා ඇමතිත් සංඝයාට බැනලා අපායේ ගියා නම් තිරිසන් අපායේ, අජාසත් රජුරුවන්ගේ මහ ඇමති. ආයේ මේ ඉන්න මිනිස්සේ ගැන අහන්න දෙයක් නෑ. රජකම් කළත් එදා කළකම් ඵල දුන්නා නම් ගොවිකම් කරන අයට මොනවා වෙයිද නේද? ගොවිකං, හෙදකං, දොස්තරකං කරන අයට මොක වෙයිද? රජකං කරන අයටත් කළකං ඵල දෙනවා නම් නේද? එහෙනම් ඉතින් දැන් කරන්න තියෙන්නේ වැන්ද වැන්ද සමාව ඉල්ලගන්න. අනිත් එක, සංඝයාට බැනපුවම මොකද වෙන්නේ? සංඝයාට බැනපුවම ඒ වැඩේ ඉන්න ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභියෙක් නම් කියන්නේ නැහැ මං රහත් කියලා, මං මාර්ගඵලලාභී කියලා කියන්නේ නැහැ. මාර්ගඵල ලැබපුවයි ඒ කියන්නේ නැති නිසා ඔබ බැන්නොත් ඔබට ආර්ය උපවාදේ වෙනවනේ. මේ ජීවිතේ කොච්චර බණ භාවනා කරත් හිත වැඩෙන්නේ නැහැ. මාර්ගඵල ලබන්න බෑනේ ආර්ය උපවාද කරපු අයට. ඉතින් ඔය වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මහරහත්ද, එහෙම නැත්නම් සකෘදාගාමීද, සෝතාපන්නද, අනාගාමීද කියලා දන්නේ නැනේ ඔබේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ. හාමුදුරුවෝ කියන්නෙත් නැනේ. ඇයි? බුදුරණන් දෙපයි කියලානේ තියෙන්නේ. ඒ නිසා ලේසි නෑ බැන්න. ඒ නිසා තමන් අහලා බලන්න තමන්ගෙන්. මං කොතැනද? සංඝයා මායිසරා පාත්‍රේ යටට හරවයිද උඩට හරවයිද? උඩට හරවනවා කියලා හිතනොත් හිත හිතා සතුටුවෙන්ට, හිත හිතා සතුටුවෙන්ට ඔබ ඒ විදිහටම උඩාතට යනවා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට. පාත්‍රේ උඩට හැරෙව්වා විතරයි මේසරේ ඔබේ පින ඔබව උඩාතට ගෙනියනවා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට. ඔබේ පින සංඝයාට අලාභ නොකලට, සංඝයාට අනර්ථයක් නොකලට, භික්ෂූන්ව වාසය කරවන්න කටයුතු කළාට, භික්ෂූන්ට නොබැන්නට,
පරිභව නොකලට භික්ෂූන් භික්ෂූන් බේද නොකලට බුදුරජුන්ගේ ගුණ ගැයුවට ධර්මයේ ගුණ ගැයුවට සංඝයාගේ ගුණ ගැයුවට පාත්‍රයේ උඩට හැරවුවාම සේ පාත්‍රයේ උඩට හැරෙව්වා සේ ඔබත් උඩට මනුස්ස ලෝකෙන් දෙව්ලොවට දෙව්ලොවින් බඹලොවට උඩාතට බැන්නොත් යට අතට පාත්‍රයේ යටට හැරෙව්වා වගේ දන්නවා ඔබ ඔබ ඉදිරියේ ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රයේ උඩටද යටටද කියන්නේ පිටණිය උන්න දෙකට බෙදි හැකි පාත්‍රයේ උඩාතට තියන අය මේ පැත්තට පාත්‍රයේ යටාතට තියන අය මේ පැත්තට අඩුම ගානේ නේද හිතින්වත් බැනලා නැති අය නේද පිටණිය වැඩිපුර ඉන්නේ කොයි කට්ටියද පාත්‍රයේ යටට හැරෙන අය ඇයි මොකක් හරි එකට බැනලා තේන නේද අනේ මොකට මෙච්චර සිමෙන්ති ඉල්ලනවද මන්දා කියලා හරි බැනලා තියෙනවා නේද එහෙම හරි බැන්න සිමෙන්ති දෙන නොදෙන එක වෙනම කතාවක් බැන්න එක තවත් කතාවක් නොදී හිටියනම් ඊවරයි බැන්නනේ හැමනේ අවුල වුනේ නේ බැන්න හැමනේ අරබුදේ ඒ නිසා හොඳට හිතට ගන්න මට වඩා හොඳට ඔබ දන්නවා ඔබ දැන් කොතනද ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සංඝයා කැමතිනම් මෙන්න මේ අංග 8න් යුතු උපාසකයා ඉදිරියේ පාත්‍රයේ උදාතට හැරෙයි හැකි කියනවා. ඉස්සෙල්ලා කියපු අංග 8 තියෙන උපාසකයා ඉදිරියේ පාත්‍රයේ යටට හැරෙයි හැකි කියනවා. අංග 8ම ඕනේ එකක් හරි තිබ්බනම් ඇති අටම තිබුණොත් ආයේ අහන්න දෙයක් නැහැනේ ඒ නිසා පින්වත්නි සංඝයා ඇසුරු කරනකොට බුද්ධ ශාසනෙත් එක්ක කටයුතු කරනකොට පරිස්සමට අර මෙහෙණින්නාස කෙනෙක් භික්ෂුණියක් ගෙන් වැඩගත් නිසානේ කුජුත්තරා හැමදාම දාසි වෙලා ඉපදුනේ ස්වාමීන් වහන්සේට අර භික්ෂුණියට කිව්වා නනා ඉන්න කුමාරිකාව අනේ භික්ෂුණියෝන් ඔය සඳුන් භාජනේ මට දෙන්නක එතකොට මට ඉක්මනට ඔබව මුණ ගැහෙන්න ඈයි කිව්වා භික්ෂුණිය බැලුවා පාත් මේ සඳුන් භාජනේ නොදුන්නොත් මේ සඳුන් භාජනේ නොදුන්නොත් මෙයා තරහ ගිහිල්ලා පායේ යනවා දුන්නොත් දාසියක් වෙනවා උපදින හැම ජීවිතේම දාසි වෙන එක හොඳයි කියලා භාජනේ දුන්න යා රහත් භික්ෂුණියක් භික්ෂුණියගෙන් වැඩගත් නිසා දාසියක් වුණා සසරෙම හාමුදුරුවනේ ඕක මෙහෙන් තියන්නකෝ කියලා දාසකම් කරන්න ලෑස්ති වෙනවා හැම නෙවේ ස්වාමීන් වහන්සේ ඕක මෙතනින් තියන්න අනේ ඕක දෙන්නකෝ ස්වාමීන් වහන්සේ කියලා දාසකම් කරන්න ලෑස්ති වෙන්න එපා ඒදත් එහෙම වුණා රාජකුමාරිකාවන්ට නමින් කුමාරිලාට කොහොම වෙයිද වංශෙන් කුමාරිලා එහෙමනම් නමින් කුමාරිලාට මොකක් වෙයිද ඒ නිසා අපි හාමුදුරනේ උන් ඔක මෙතනින් තියන්නකෝ උන් ඔක දෙන්නකෝ කියලා ස්වාමීන් වහන්සලගෙන් වැඩ ගන්නවා නෙවෙයි ලීසි නෑ ඒ නිසා ඔන්න ඔබට කියලා දුන්නා සංඝයා ඇසුරු කරන්න උනේ වේදිහ හරියට ඇසුරු නොකරොත් ඔබ ඉදිරියේ පාත්‍ර මුණින් නැවේයි හරියට ඇසුරු කරොත් පාත්‍රයේ උඩාතට තේ ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්නම වාසනාව ලැබේවා සාදු සාදු සාදු